කියන්නේ නිකන් හිතන්නකෝ මෙහෙම එකක්. අපි හිතමු තොරණක් දැක්කහම තොරණක තියෙනවනේ විදුලි බල්බ වලින් ඇදෙන රටා. දැන් මමයි ඒක විස්තර කළේ. ඒ මොකද මම දැකලා තිනවා ඔය හෝල්ඩර්ස් වලට බල්බ් ටික දාලා අර සර්කිට් වලින් රෙගුලේට් කරලා ඒගොල්ලෝ කොහොමද ඕක කරන්නේ කියන එක. ඒතර මම කියනවා මේක මේ ලයිට් වල තියෙන පැටර්න්ස් මේ පේන්නේ කියලා. හැබැයි ඈත ඉඳන් බලගෙට ඔක පැටර්න් පේන්නේ නැහෙනි. ගින්දර යනවා වගේ පේනවා. මල් කරගෙනවා වගේ පේනවා. නේද? ඇත්තට මල් කරගෙනවා වගේ පේනෝ නෙවෙයි වගේ කියලා එකක් නෑ මල් කරගෙනවා කියලා තේරෙන්නේ. මේ අර ළඟදී මම දැක්කා තිනු ඔය ඩ්‍රෝන්ස් වලින් ක්වඩ්කොප්ටර්ස් වලින් රෑට ක්වඩ්කොප්ටර්ස් එක 100ක් 200ක් උඩට ඇවිල්ලා ඒකෙන් පුළුවන් රටාවක් මවන්න දැන්. කොහොමද එහෙම පේන්නේ කියන එක අර සිද්ධිය දන්නේ නැත්නම් අපිට තේරෙන්නේ නෑ කොහොමද එහෙම අහසේ පේන්නේ කියන එක. තේරෙනවද? ඔකට ඉතාලම සල් උදාහරණයක් ටීවී එක. ටීවී එකේ තියෙන චූටි ලයිට් බීම්ස් වගේනේ චූටි ඒවා. නමුත් අපිට එතන ලයිට් එකක පැටර්නයක් කියලා පේන්නේ නෑ නේද? මිනි හේක් නැත්තම් සර්පෙක් සතේ මොකක් කරේ එහෙමනේ පේන්නේ. සහ එතන මේ ටීවී එකේ පේනවා කියලා අපිට අර්ථිකුත් වෙන්නේ නැහැ. අපිට දෙන්නේ ඇත්තම වෙනවා. ඒකනේ අපිට ඇඬෙන්නේ. බලද? ඒක පේනවද? අර වෙනවා සේ තියෙන අර්ථය ඇත්ත වෙලා අපිට තියෙන්නේ. පැහැදිලිද? වෙනවා සේ, නැවෙනවා සේ, දැනෙනවා සේ, ඇසෙනවා සේ, හැඟෙනවා සේ කියන අර්ථ ටික ඇත්ත වෙලා තියෙන. ඒකයි පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙනවා කියන එක අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. ඒක අපිට අත්දැකීම බොරුවක් කියන එකෙන් නැත්තේ. මොකද කවදා අත්දැකීම බොරු වෙන්නේ නැහැ. හරිද? මොකද අත්දැකීම පරම සත්‍යය කියලා අපිට එන්නේ. ඒක අපි අත්දැකීම කියන එක වෙනස් කරලා නිවන කියන එක හොයන්නේ. ඉන්නේ සරලවම අපි කරන වැඩේ අපි හිතන විදිහ වෙනස් කරගන්නවා. වෙනස් කරලා හිතනවා ආ හරි හරි. දැන් අපිට පේන්නේ ලෝකෙ හිස් විදියට. එහෙම වෙන්නේ නැහැ නේ. හිස් කියන විදියට හිතනවා කියන්නේ හිස් භාවය කියන එකෙන් හිතක් පිරෙනවා කියලා තේරෙනවද? එතකොට නොසිස් කියන එකෙන් හිත පිරෙනවා හා සමානවම හිස් කියන එකෙන් පිරෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. ඒකට රුපියල් 5000ක කොලයක් මට අමතක ලාභින් වැඩුණා. මම මතක් කළ බිම දැම්මා. දෙකම රුපියල් 5000 තමයි නේ. බටනක් මඩු වෙන්නේ. ඒ වගේ. පැල්. හරි. මාතෘකාවෙන් කියමින් ආවේ අර මං කියවර රටාවකින් මැවෙනවා කියන එක. රටාවකින් ඔප්නං වෙනවා කියන එක. නමුත් ඈත ඉඳන් කළුවරේ බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ ඔප්නං වෙනවා හෝ වර්තමනවත් නෙමෙයි. තිබුණා නැති වුණා. ආසික පාට මලක් තිබ්බා. දැන් නැති වුණා. ඔන්නෝගෙන්නේ. එතකොට අන්නේගෙන් තමයි මනුස්සයාට ඔන්නෝගනේ තියෙන ප්‍රධානම බයි ඩිෆෝල්ට් වෙන අදහස. තියනවා නැතිනවා කියලා. ඔක අපි නමට කිය කී ඉන්න ඕනේ. ඔක තමයි අදහස අපේ. දැන් මොකද වෙන්නේ? හටගැන්ම සහ නොහටගැන්ම කතා කරනකොට නිකම් අපි ගානට ප්ලග් කරගන්නවා තියෙනවා ඇති වෙනවා කියන එකට හටගන්න එකක් නැති වුණා කියන එකට නොහට ගන්නවා කියන එක. ඉවරයි වැඩි. එතකොට තමයි අර මුලාව ඇත්ත කරලා ඇත්ත බොරුවක් කියලා ඉපදලා හිතුවා කියලා කියන්නේ. මුලාව ඇත්ත කරනවා ඊපස්සේ ඇත්ත බොරුවක් කියලා හිතනවා. පැටර්න් එකකින් පේන විදුලි රටාව දන්නේ නැතිකම නිසා මලක් තියෙනවා කියන එක ඇත්ත වෙලා ඒ එතන මලක් නැහැලා ඉපදතර බොරු කරනවා. උපමාවද වෙන ඉඩක් නැහැ ඉතින් කියන. අර මම අර වචනයක් කිව්වේ අර men say කියන අර්ථෙදි තියෙනවා වෙනව වගේ කියන අර්ථය. වෙනවා හෝ නොවෙනව නෙමෙයි වෙනව වගේ කියන අර්ථය. වෙනව වගේ කියන අර්ථය. නොවෙනව වගේ කියන අර්ථය. ඔන්න ඔය අර්ථය නොදන්නකම හින්දා තමයි කියන්නේ. يعني වෙනව වගේ වෙනවා කියන එකට වඩා වෙනව වගේ වෙනව say. පේනව say, ඇහෙනව say, දැනනව say, හිතෙනව say කියන අර්ථය අහු නොවෙන හින්දා. පේනවා හෙනවා දැනනවා හිතනවා කියන එක ඇත්ත හින්දා අන්න ඒ ඇත්තේ බොරුව බැලීම තමයි අපි මනස දාලා කරන්නේ. පේනවා මෙන් ඇහෙනවා මෙන් දැනනවා මෙන් හිතනවා මෙන් කියන අර්ථේනවා නම් නොපෙනෙන්නේ නොඇසෙන්නේ නොහැඟෙන්නේ නොවිඳින්නේ කියන අර්ථයත් එතනම තියෙනවා. අන්න එහෙමයි ඔ කියන්නේ. අර ඒකයි කජ්ජනීය සූත්‍රය මම හිතේට කර දන්න දක්නහු රූපේ රස් නොකිරේ කියලා එකක් බුදුහාම මතක් කරනවා. වේදනාව සංඥාව සංකාර විඤ්ඤාණය රස් නොකිරේ රූපේ හීනත්වයට යනවා කියලා මතක් කරගන්න. මහත්යෙට නෙමෙයි රූපේ හීනත්වයට යනවා කියලා කියන්නේ. අන්නේමද වර්ථේ තියෙන. උපමාව තමයි කියන්නේ නේද? ඒ අදහස විකෘති වුණොත් තමයි අර පේන දේ විකෘති කියලා හිතන්නේ. පේන දේ විකෘති කියලා හිතුවට පස්සේ අපි නොදැනුවත් වුණත් ලෞකික සම්මාදිට්ඨිය කියන අර්ථය බිඳු වෙන්න ගන්නවා. ඒ කියන්නේ පේන දේ විකෘති කිව්වහම අපිට පේන හැන දැන හිතන ඕනම එකට විකෘති කියලා ගන්න ඕනේ අපි. තරම ගොයනේ අම්මා හිටියත් ඕක බොරුවක් කියලා කියනවා තාත්තිරත් බොරුවක් කියලා කියනවා ඊට පස්සේ ලෝකේ අවබෝධගත සාස්ෘ වැඩි හිටියද ඒක හිම එකක් නෑ බොරුවක් මෙලොවක් තියනවද ඒක බොරුවක් පරලොව තියනවද බොරුවක් පිංපව් කියලා තියනවද බොරුවක් ඔය විදිහට අනිත් පැත්තට මනස ගාන්න පත්‍ය කරගන්නවා ඔකේ භයානක يعني අමාරුකම තමයි දැන් ධර්මයක් ගැන නොදන්න මිනිස්සෙක් අම්මා නැහැ කියද්දි අපිට පෙන්වන්න පුළුවන් නෑ ඕක කියන්නේ මෝඩ දාසින් කියලා නමුත් ධර්මයේ කියන වේසයෙන් හිම එකක් කියනකොට ඒක ඊටාම ගැඹුරු ශුන්‍ය ධර්මයක් විදිහට පේන්නේ අපිට يعني ශුන්‍යතාව ධර්මයක් කිව්වාගේ තමයි එතන හිතෙන්නේ එකෙම නෙමෙයි. මා ඉස්සලා මතක් කරා වගේ පේන එක බොරු කරන එක නෙමෙයි කියන්නේ පේන්නේ කෙසේද කියන අර්ථයයි කියන්නේ.
අම්මෙක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ, අම්මා කියන අර්ථය පැනන්නේ කොහොමද කියන එක. අන්න ඒක තමයි මොකද වෙන්නේ, අම්මා තාත්තා ඝාතනය වෙනවා කියන එක වෙන්නේ නැතු වෙනවා. ඒයි පැන වෙන්නේ මෙහිමයි කියන අර්ථ එනකොට ඒ ගුණයට කෙලෙසේ උපදින්නේ නැහැ ඝාතනයට. ඊට පස්සේ අර ඔය ආනන්ත්‍රී පාප කරමල වෙන්නේ නේ ඉතුරු ඔක්කොම ටික ඒකක්වත් නොවෙනවා කියලා කියන්නේ. චචාබි ඨානානි අභබ්බෝගාදුනි අභව්‍යයි. නොකර ඉන්නෝනේ මෙයා අභව්‍යයි වෙන්න බෑ. ඒ නොවෙන්නේ අර අර්ථය ඉස්මතු වෙනකොට වෙන්නේ කොහොමද කියලා එනවා මිසක් මේක නැති කරන්නේ කොහොමද කියලා අර්ථ එන්නේ නැහැ. හරිද? මේක නැති කරන්න ඕනේ කියන මනස ඇතුලේ ව්‍යාකූලත්ව වෙනකොට තමයි අර තියෙනක බොරු කියමින් බලබල යන්නේ දෙන්නේ. බලද? මම කියන්නේ තියෙනක බොරු කරමින් යනවට වඩා තියෙනකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අයින් වෙලා ඉන්න කෙනාට හොඳයි. බලද? ඒකයි බුදුහාමුදුරුවෝ ඒ අත්තිකලම දාන යෝගී හැම වර්ණා කරන්න හේතු වුනේ කාමසුගල්ලි කාණියෝගේ පහත් කරන්න. මොකද කාමසුගල්ලි කාණියෝගේ බලන්න අපි කාමයේ සැපේ හොයන්න පුළුවන් තියෙන දේ සම්පූර්ණයෙන් විකෘති කරලා. අපි දමු කවුරු හරි මිනිස්සේ කාන්තාවක් දූෂණය කරනවා. කාන්තාවක් දූෂණය කරද්දි මොකද වෙන්නේ? විකෘති සංකල්පයක් ඉදලා පතිත කරන්න ඕනේ. අම්මා වගේ නන් නංගි වගේ නම් අපිට එහෙම හිතෙන්නේ නැහනේ. හැබැයි අපි ඒ කියන අදහස අයින් කරලා වෙන විකෘතියක් දැම්මම තමයි අර රාගයට එලිවහින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් මම කිව්වේ. ඒ වගේම නිකන් හිතනකො මෙහෙම කාට හරි ගහනවා. ගහන්න පුළුවන් වෙන්නේ කොහොමද? ගහන්න පුළුවන් වෙන්නේ විකෘති කරොත් මනස. එනේ හිතන විදිහ වෙනස් කරනවා. පැහැදම කියන එක. ඒකයි ඉවසීම සහ ප්‍රතිපහර දක්වන කියන දෙක. ඉවසීමේදී ඒක නා දන්නවා මට ගැහුවා. නමුත් ගහන එක සුදුසු නැහැ කියලා තමයි අයින් වෙන්නේ. ප්‍රතිපහාරය දෙනකොට මට ගහන්න පුළුවන්මක් ඇති කරගන්න පියාරා මනුස්සයට. ඒතොර හිතන්නේ නෝ විකෘති කරලා. උදාහරණ හික්මෙන්ඩ කියන තැන්වලදී කියන්නේ එහෙමනේ. අත්තානම් උපවං උපවංකත්වා කියලා. තමන්ව උපමා කරලා ඉන්න කියලා කියන්නේ. ඒනේ තමන්ව උපමා කරනවා, තමන් උපමා වෙලා නම් ඉන්නේ. මේ මා කියන අර්ථයේ ඉලිපිලා නම් තියෙන්නේ හිංසනය කියන අර්ථය දෙන්නේ. හැබැයි හැමතිස්සෙම හිංසාවාදී අදහස එන්නේ ඇයි? මමත්වේ නැත්තම් මේ මා කියන අර්ථය බිමට යනකොට, ඒක නැත්තම් දී වෙනකොට මේ මාකින අර්ථය විකෘති කරනකොටම ගහන්න පුළුවන් මට්ටමට කය හදනවා. ඒකයි ඉතින් ඔය අර්ථ පෙන්නලා තියෙන්නේ. එහෙමයි ඒ හින්දා තමයි කියන්නේ අර يعني සත්‍ය හොයනවා නම් නැත්තම් ධර්මයක් හොයනවා නම් බලෙන් හෝ ඒ සීලයක ඉන්න කියන එක. නැතුව බෑනේ දැන් ඔන්න අපි කල්පනා කරනවා මම දන්නේ නැතුව තමයි අම්මව මැරුවේ. හරිද? මම දන්නේ නැතුව තමයි මෙහෙම දෙයක් කරේ. මම දන්නේ නැති මට ප්‍රශ්නයක් නැති වෙයි. හරිද? සහ මම හිතුවේ නෑනේ එහෙම එකක්. දැන් මම කාට හරි ගහනවා මම හිතුවේ නෑ ගැහුවා කියලා. ඒ හින්දා මට අවුලක් නෑ. දැන් මම හිතුවේ නැති වුණා කියලා ඒකේ තියෙන හානිය නැති වෙනවද? ඕක එහෙමනම් ඕගොල්ලෝ හිතන්නේ නැතුව ගහන්න ඕක ගලකට තුවාල නොවියනවද? එහෙම නැහැ නේ. ඒක තේරෙනවද? මම මගේ හිතේ මොන මට්ටමෙන් තිබ්බද කියන එක අදාළ නැහැ. තේරෙනවද මං කියන එක? එහෙම ගත්තොත් පින්වදේ දැන් ඕලා හදනද අම්බපාලි? අම්බපාලි වෙසඟනක් වෙලා නියපදුනේ. ඒකට හේතුව මොකද්ද කියන්නේ? අර වැලිමළුවේ යනකොට කෙල වගේක් දැකලා මේ කෙල ගහපු කෙනා වෙසඟනක් කියලා වැන්නනේ. දැන් බලන්නකෝ දැන් එයා හිතුවද කවදාවත් ඔය කෙල කියලා නැත්තම් කියලා මේ බිමට වැටුනේ ශ්‍රාවිකාවක් නැත්තම් මාර්ගඵල ලැබූ කෙනෙක් අතින් කියලා. එයා එහෙම අදහසක් තිබුණා නම් කියන්නේ නැහැ නේ ඔබ. ඒතකොට එයාට සාපේක්ෂව මේ මෝඩ මිනිස්සෙක් කියන අර්ථය එයාට ඇත්ත නෙමේද? මේ වැලිමළුවේ කියලා ගහුවේ මෝඩ මිනිස්සෙක් කියන එක එයාට ඇත්ත නෙමේද? එයාගේ තියෙන සත්‍ය කතාව ඇත්තම නම් පරම සත්‍ය නම් එයාට කවදාවත් වෙසගනක් වෙන්න බෑ නේද? අම්බපාලි එදා කියලා ගහපු කෙනා මෝඩ පහත් තුච්ච මිනිස්සෙක් කියන අර්ථයෙන් බැන්නේ. ඒතකොට එයාට සාපේක්ෂව බොරු නෙමේ නේද? නේ බොරු නෙමෙයිනේ. එතකොට එයාට ඒක ඇත්තමයි නේද? එහෙනම් බැන්නේ. එතකොට යාර සාපේක්ෂව එක හරිත් නේද? ඒක හරිනම් ඇයි විපාක විතරන වගේ වෙන්නේ? ඇයි විපාක විතරේ නම් එයා විසගනක් වෙන්නේ? එතකොට තේනවද මේ මම දැනගත්තා කියන එක හරියන එක නෙමෙයි. මම දැනගන්නවා කියද්දිම නොදුනුවත්කම කියලා ඉවරයි. මම දැනගන්නවා කියන අර්ථෙම අර සිටිජය නැති කරා වගේ තමයි ඉතින්. ඔන්න ඔක තමයි ඔගේ ඔය ධර්මයේ සියුම් ගැඹුරුයි කියන එකේදී අර අලගත් රූපම උපමා උදාහරණ පෙන්නන එකෙන් වැරදි පැත්තෙන් ඇල්ලුවොත් සර්පයා කොහොමත් වෙලාගෙන හපනවම තමයි හැපුවමත් අත තේරෙන්නේ නෑනේ. ඒ වගේම හරි පැත්තෙන් ඔළුවෙන් අල්ලගත්තොත් එහෙම ඒත් හපන්න බෑ යාට. ඒකවලත් හානිය? රහණිය නෑ. පළවෙනි සැරේ වික්කොත් විස යවුවොත් හානිය කියන එක නොතේරෙන මට්ටමටම හානි වෙලා. එහෙනම් තේරෙන්නේ නෑ. තේරෙනවද? පැරලයිස් වුණා වගේ. අනිත් පැත්තෙන් හරියට ඔළුව ඇල්ලුවොත් මොනවත්ම සදාර කරන්න වෙන්නේ නැහැ. අපි සතාව අල්ලගත්තා මට උනේ. එහෙනම් අර ඔබ මතක් කරේ අර ඔකේ තියෙන පොඩි තාම සියුම් අර්ථ ටික. ඒ කියන්නේ ඔකේ එක තැනක් පොට පැන්නුවොත් සම්පූර්ණ විකෘති වෙනවා. ඒ කියන්නේ එකම වචන ටිකෙන් මිත්‍යාදික්තියක් ඇත් වෙනවා. මොකද ඔබ මතක් කරන්න බෑ බුදුහාමුදුරන්ට බෑ ලෝකෙට අමුතුවෙන් කියන්නේ විශ්වකෝෂයක් හදලා නැත්තම් මේ ශබ්දකෝෂයක් හදලා බුදුහාමුදුර අලුතෙන් මේක ගුවන්ලා කියන්න බෑනේ. ඒතර ඒ කාලේ තියෙන යහපත අයහපත කියන ඒ විභේදනයේ අනුව තමයි කියන්න වෙන්නේ. පැහැදම කියන එක. ලෝකේ මම දැනගත්තත් නොදැනගත්තත් ලෞක සම්මාදිට්ඨිය කියන වෙනස් වෙන්නේ නැහැ කොහොමද?
ඉතින් බුදුරු පහළ වුණා නම් ලෞකික සමාධියට වෙනසක් නැහැ. ඒ කියන්නේ මෙහෙම ගන්නකො බුදුහාමුදුරුව පහළලා කිව්වත් නැතත් අම්මා මැරුවාම ආනන්දරියයි කියලා අම්මා මැරුවොත් ආනන්දරිය නොවියන්නේ නැහැ. නොකිව්වා කියලා හරි. ඒක පරම සත්‍යය. ඔන්න ඔය පරම සත්‍යයේ ඉලුප්පාදනයෙන් තමයි ධර්මයේ සතු වෙන්නේ. නැත්නම් අපි කරන්නේ දැන් සංස්කෘතිය අනුව වෙනස් වෙනවා මේක. නැත්නම් හිතන විදිහ අනුව වෙනස් වෙනවා. ඒවා තමයි කාලානුරූපෝ කෙනාගෙනාගේ මොඩගන් ටික ඔය කියන්නේ. දැන් මට නිකම්ම හිතන්න මේ ලෝකේ මොන විදිහේ විකෘති කාලයක් ආවා මොන විදිහේ ප්‍රකෘති කාලයක් ආවත් කෙනෙක් පිටියකට අතින් ගහුවොතෙම අතරි දෙනවා කියන එක වෙන්නේ නැද්ද? වෙන්නද? වෙනවන්නේ. ඒතකොට ඒක බොරුවක්ද? ඔන්න ඔය සිද්ධිය වෙන්නේ කොහොමද කියන අර්ථයයි ධර්මයෙන් ඉස්මතු කරන්නේ. නැතුව මට තේරෙන එකක්වත් මම නොවන වෙනකට තේරෙන එකක්වත් නෙමෙයි කියන්නේ. අන්න ඒකයි මම කිව්ව මුලින්දම කිව්වේ සාපේක්ෂ දත් වලින් කොච්චර දිවුවත් තේරුමක් වෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? සාපේක්ෂ දත් වලින් කොච්චර සංසන්දනය කරලා දිවුවත් අර්ථය උලුප්පන්න බෑ. අර්ථය පිටපයින්. ඒ මං අයි මම මතක කරන්නේ සිතිජය කියන එකේ සිතිජය කියන එක හැදුනේ කොහොමද නෙමේ ඒ හැදීම නිසා සිතිජය ඉස්මතු වීම කියන අර්ථය ගන්න ඕනේ. දෝ සිතිජයක් හැදෙන විදිහ හිතල වැඩක් නැහැ. මොකද සිතිජයක් කියන එක බාරගෙන ඒක හදන විදිහ බලපුව ගමන් සිතිජයක් කියන එකක් හම්බෙන්නේ නැති බවට යනවා. ඒක තේරුම් ගන්න පටාපත කරගෙන මේක ඇදුවේ කොහොමද මේක කැලි ගලවුවට පස්සේ එහෙම එකක් හම්බෙන්නේ නැහැ ඉතින්. ඒක ඇති වැඩක් තියෙන්නේ නෙමේ. අර රිවර්ස් ඉන්ජිනියරින් කියලා එකක් තියෙනවා. රිවර්ස් ඉන්ජිනියරින් කියලා කියන එකේ වෙන්නේ තියෙන දේ ගානට කඩ බලන්නේ ඒ සලස්ම ගන්නේ. ඒක තමයි අපි කරන්න කැමති. මොකද ඒක ලේසි. මොකද දැන්ටවත් හදපු එක හිමීට කෑලි ගලවලා බලලා අපි ආය හදන් යනවා. ඒක මහලුක දෙයක් නෙමෙයි. හැදෙන්නේ කොහොමද කියද්දි තියෙන දේ කඩලා හදන එක නෙමෙයි කියන්නේ හැදෙන ස්වභාවය ගැන. අන්න ඒ අර තමයි ඔබ තියෙන්නේ. තියෙන දර පිනෙන වාසේ, ඇහෙන වාසේ, දැනෙන වාසේ, හිතෙන වාසේ ඒ සේ වගේ තියෙන අර්ථයකදී ඒ සේ කියන අදහස අමතක වෙලා ඒ කතාව ඇත්ත වෙලා පේනවා ඇහෙනවා දැනනවා හිතෙනවා කියන අර්ථය අරගෙන ඒ පේන ඇහෙන දැනන හිතෙන එකේ බරුව මොකද්ද කියන එකෙන් ධර්මයේ හෙව්ව විකෘති වෙලා නැති වෙලා බවට තමයි යන්නේ. නිවෙන්නේ අර අලුයට තියෙන ගිනිපුර වගේ හැමදේම තැම්බෙන ගතියෙන් තියෙනවා පිච්චි පිච්චි. ඒක පේන්නේ නැහැ. හැබැයි අර පේනවා සේ කියන අර්ථයත් කිලිප්පුනොත් පේන්නේ කොහොමද නොපේන්නේ කොහොමද තියෙන්නේ කොහොමද නොතියෙන්නේ කොහොමද ඔක්කොම ටික ක්ලියර් වෙනවා. නැත්තම් වෙන්නේ නැහැ. එන්නේ ඒක බලන්න. ඒක බලන්න තමයි මට අදහස් මතක් කරන්න උනේ උපමා. මේ කොහොමද ඉතින් අර උපමාර්ථවල තියෙන සංකීර්ණ භාගය. මොකද අපි සාමාන්‍ය ලෝකේ දන්න භෞතික උදාහරණයකට අර්ථයක් ටිකක් බල කරලා ගැඹුරක පෙන්නපු ගමන් ටිකක් ඒක හිතන්න පැත්තක එනවා. එහෙනම් ඒක පොඩක් ඉදහස හිතන්න. උදාහරණ මම හැමසිම කියන වගේ ධර්මයේ කියන එක කොහොමද ඉතින් සියුම් ගැඹුරුයි. මොන පැත්තෙන් ගියත් සියුම් වගේ යනකොටම ආයි ගැඹුරුනවා. ගැඹුරු වගේ යනකොට ආයි සියුම් වෙනවා. ওই වගේ ලස්සන රිද්මයක් තියෙන තැනක් නේද? ඉතින් අර මම ඉස්සෙල්ලා මතක් කරා වගේ මේවානේ. ප්‍රධාන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යන පාත්කයේදී ඒ ගමනේදී අපිට හම්බ වෙන අතිරේක ප්‍රශ්න ලොකු කරගෙන ඒ ප්‍රශ්න වලට විසඳුමක් ලැබුණාම ප්‍රධාන ප්‍රශ්නේ අමතක කිරීම ලොකු සංවේග සමෝඩකමක්. එහෙනම් අමතක කරන්න එපා. අපිට තියෙන මූලික ප්‍රශ්නේ හැමතිස්සෙම නිශ්චලව නිදහසේ තියෙනවා. ඒ ඒ කාල වලට ඒ ඒ ಜಾති වලට ඒ ඒ බව වලට ඒ ඒ ඥාතිත් එක්ක ආපු ඒ ඒ ආදාර ප්‍රශ්න ටික හැමදාම රොටේට් වෙවි දිනවා ඉතින්. මේ ජීවිතේ අපිට හම්බුණ අම්මා තාත්තා නංගි මල්ලි ඔක්කොමත් එක තියෙන ප්‍රශ්න ටික මේ ජීවිතේ විසඳගෙන බොහෝ කට්ටිය විසඳගන්නේ නැහැ. ඉත ගන්න තු මරනවා ඒ මූලික ප්‍රශ්නේ දිනනවා ඊළඟ කීපතුනම අර කලින් හිටපු මමතකයි ආයි ප්‍රශ්න ටික හදා ගන්නවා ආයි එක විසඳනවා මගදී මරනවා දිනු වෙනවා ලොකුවෙසක් නැහැ ඒ නිසා මම බුදුහාම මතක කරෙත් අප්පකාතේ මිනිස්සු යෝජනා පාරගාමිනු කියලා ඒ කියන්නේ ඊටාම සුවල් පිරිසයි මහන්නේ මේ තියෙන ඕගෙන් ඉතර වෙන්නේ බහුතරය ඕගෙටම ගහගෙන යනවා අවත කරන්න එපා සැඩ පහරකට ඕගෙකට අහුනොත් එහෙම ගහගෙන යනවා කියලා තේරෙන්නේ නැහැ හොඳේ එච්චරට තීරයි සුනාමියට අහු වෙනකොට මිනිස්සු අර වීඩියෝ දාලා තිනනේ අපිට තේරෙනවා තමයි අහු වුණා කියලා නමුත් ඒගොල්ලන්ට හිතන්නවත් වෙලා නැහැ කපාට අරන් යනවා ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඕගේට අහුණා කියන එක නිකන් මමතක වෙනවා. ඕගේ ඇතුලේ කොහොම සතුරෙන් ඉන්නේ කියලා මිනිස්සු හිතන්න ගන්නවා. එච්චරයි. ඒ වගේ ඇඳේ දින ප්‍රශ්නෙට තමයි උත්තරේ හොයන්න ගියා. අන්තිමට වල්ලෝයි පූසෝයි හරක් ඔක්කොම ටික අරගෙන තමයි සතුරු හොයන්නේ. අන්තිමට හිතට සැහැල්ලුවක් ලබා දෙන්න මිනිස්සු ගන්න තීරණේ තමයි අර බලෙන් දාගත්ත ප්‍රශ්න ටික අයින් කරලා නිකන් ඉන්න එක. හැබැයි ඇඳේ සද්දේ තාම එනවා. ඉඳ ඒක හමස කරන්න එපා හොඳේ. ඉතින් ඔය ඔක්කොම කතා, ඔය ඔක්කොම මේ මනක්කල්පිත උදාහරණ ඒ අර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න නැතුව ඒ කතා ඇත්ත කරගෙන ඒවැ සුළුමුළු හොයන්න යන්න එපා. ඒ කාරණා ඊතම මම මතක් කරනවා. ඉතින් ඔය කාරණාවල තියෙන ගැඹුරු සියුම් භාවය ඔයගොල්ලෝ අර්ථ ගන්න උත්සාහ කරන්න. මොකද එන්නේ අපේ කාලය කියන එක අඩු වෙලා යනවා. අපිට හිතන්න තියෙන බුද්ධිමය හැකියාව අඩු වෙනවා. තරගන හැකියාව දිය වෙලා යනවා. ආයුෂය කියවෙනවා. ලිඩ රෝග ව්‍යසන වලට මුළු ඇඟම කූඩුවක් බවට පත් වෙගෙන යනවා. ඒ සියල්ලත් එක්ක ඉතින් සත්‍ය හොයන එක එන්නේ අමාරු වෙනවා. ඉතින් පුළුවන් වෙලාවේ හැකි හයිය හත්ය තියෙන වෙලාවේ පුළුවන් තරම් මනස යොදලා ඒක අර්ථය ධර්මයේ උරුප්පා ගන්න හැමෝම උත්සාහ කරන්න. මේකේපු කාරණා ටික උපනිෂේ කරගන්න කියන එක මතක් කරනවා.